News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ගාල වේදනාවට සහනය. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. දිවට දැනෙන හිත ඉල්ලන හොඳම රසය. විජය උම්බල කඩ සම්බෝලේ. Net News. ආයුබෝවන්. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Net News උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News මැදිරියේ සිට මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණය පවිත්‍රා මදුහර්ෂණි. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Net News සිරස්තල. උඳුවප්පුර පසළොස්වක පොහොය ආදායි. Net ශ්වේත පූජා දාගොන්න දේවානන්දාරාම විහාරස්ථානයේදී. උතුම් ශ්‍රීපාද වන්දනාවත් අදින් ඇරඹේ. වන්දනා කරුවන් විශාල පිරිසක් ශ්‍රීපාද මළුවට. සුනාමියේ අමහිරි මතකයට වසර 19යි. මියගිය පිරිස සිහි කර රට පුරා වැඩසටහන්. විදුලි බිල ගැන පොහොට්ටුව කළ චෝදනාවට ජවි පෙබෘත්තිය සමිතියකින් ප්‍රතිචාර. අභියෝග කරනවා ඔය ලේකම්වරයාට ජීනෙන් නැගිටලා බය වෙලා කෑ ගහන්න නැතුව සජීවී මාධ්‍යයකට එන්න මාත්‍රික සංවාදිර. නත්තල් සීතලෙන් චීනයට දැඩි බලපෑම්. Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News. වසරේ අවසන් පොහොය වන උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනය ආදායි. අදවන් පොහෝ දිනක ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති බවයි කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද හිමියන් පැවසුවේ. සංගමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරගෙන දඹකල පටුනට පැමිණෙන්නේ අද වගේ දවසක අපේ ශාසනයේ වමස් සව්වන් හැටියට එවගේ ඉර්ගමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ වගේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ. ඒ වගේම ලාංකීය බෞද්ධයන්ට ඉතාම සුවිශේෂී පොහොයක්, විශේෂයෙන්ම සිරිපා වන්දනා සමය ආරම්භ කරන පොහොය උඳුවප්පුර පසළොස්වක පොහොය. නිසා ශාසනික වැදගත්කම් රාශියක් සහිත අද වගේ පොහොය දවසක ලාංකීය බෞද්ධ වගේම ලෝකවාසීශ්වලු බෞද්ධ පිරිස ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් යුක්තව දාන ශීල භාවනාවන් කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් වඩමින් කටයුතු කළ යුතු උතුම් පොහොය දවසක්. නිසා තමන්ගේ දුවා දරුවන් එක්ක, තමන්ගේ ඥාති පිරිසත් එක්ක මේ වසරේ අවසාන පොහොය දිනයේ හැටියට මේ පොහොය දවසේ විහාරස්ථානයට පැමිණිලා එළඹෙන නව වර්ෂයට ආශිර්වාද ලබනෝ වගේම තමන්ගේ දුහා දරුවන්ට ආශිර්වාද ලබලා දෙන්න මෙවැනි උතුම් පොහොයක් යොදා ගැනීම බෞද්ධ අබෞද්ධ පිටත් හැම කෙනෙකුටම විශේෂිතයි. බුද්ධ දේශනාව සදාකාලිකවම ලෝකේ යථාර්ථය පෙන්නුම් කරන බවද ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද හිමියන් ප්‍රකාශ කළා. මේ අවුරුදු ගණනකට පෙර 2004 වර්ෂයේ පොහොය දිනයත් එවැගේම නත්තල් දිනයත් එකම ළඟ දින දෙකක අපි ලැබුවේ. ඉතින් ඒ අවස්ථාව සුනාමි ව්‍යසනයෙන් විශාල පිරිසක් ජීවිත අහිමි වුණා. ගොඩ බුදු දහමේ උගන්වපු අනිත්‍ය ධර්මතාව එදා සමාජිතා හොඳින් අතින්දා. ඒ නිසා අනාගතය තුලත් මේ ලෝකේ තියෙන අනිත්‍යතාවය තේරුම් අරගෙන අනිකා වෙනුවෙන් මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යුක්තව එවැගේම අනිත්‍ය ලෝකයේ ඇතුලේ පංචශීල ආරක්ෂා කරමින් සතර බ්‍රහ්ම විහරණ වගේම සතර සංග්‍රහ වස්තු වලින් අපි අපේ ජීවිත සුවපත් කරගෙන පෝෂණය කරගන්නට ඕනේ. අනිත්‍ය ලෝකේ මේ බුද්ධ දේශනාව සදාකාලිකවම අපිට ලෝකේ යථාර්ථය පෙන්වනවා. ඉතින් එවැනි ජීවිත අහිමිම් රාශියක් සිද්ධ වෙච්ච මාසයක තමයි අපි මේ උතුම් පොහොය සිහිපත් කරන්නේ. මේ හැම දෙයකින්ම ජීවිතයට ගන්න පුළුවන් යම් ආදර්ශ ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ල අපේ ජීවිතවලට අරගෙන එළඹෙන නව වර්ෂය ඇතුලේ ආධ්‍යාත්මික සුවපත් භාවය ආසින්සනේ වඩා වඩා ලබන්න පුළුවන් පොහොය දවසක් බවට අද දවස පත් කරගන්න කියලා මහා සංඝරත්නය හැටියට අපේ රටේ සියලුම බෞද්ධ අබෞද්ධ සියලු පින්නතුන්ට බොහොමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ අතර 2023-2024 ශ්‍රීපාද වන්දනා සමය අද සිට ආරම්භ වනවා.
එයනෝ ලබන වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ දක්වා සදහැවතුන්ට ශ්‍රේපාද වන්දනාවට එක්විය හැකි ऐतिहासिक पेलमडुल्ल गल्पोत्तावेल श्रीपाद रज महाविहारे सिट सिरिपा मालुवेत सदातुक करंडुहा समन देव प्रतिमा वेडम किरीम इये सिदु किरुना ए श्री पलाबद्दल मार्गय हेटन नल्ल तन्नी मार्गय बलंगुड मार्गय सह कुरुविटे रत्नयन मार्ग हरहाई इलेस वेडम कल सदातुक करंडुहा समन देव प्रतिमा सिरिपा मालुवे तेन्पात किरीम अद सिदु किरुना ඒ පිළිබඳ තොරතුරු net news හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂගෙන් 2023 2024 ශ්‍රීපාද වන්දනා වාරයේ මීට ස්වල්ප මොහොතකට ප්‍රථම ආරම්භ කරනු ලැබුවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ඊයේ වැඩම කළ සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේව ආභරණ ඇතුළු පූජා භාණ්ඩ මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුව දක්වා වඩම්මවා. එසේ වඩම්මන ලද සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කිරීමේ අනතුරුවයි 2023 2024 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරනු विशेष आगमिक वातावरण गणना वक्त मेवर श्रीपाद वंदना वारे आरंभ कर श्रीपाद वंदना वारे आरंभ कर पलमुदी श्रीपादे वेलपुदेट मार्के रत्नपुर मार्के विशाल वंदना करवाटन मार्के विशाल वंदना करवाद उड़मलुट वाहन दिग्पोली नदी सीट आकार अब श्रीपाद मलु आवट पावती राजपक्ष श्रीपाद මේ අතර උඳුවප්පුර පස්වලස්වක පොහොය නිමිත්තෙන් net fm රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඓතිහාසික දාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවානන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එම විහාරස්ථානයේ රැඳී සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. ආයුබෝවන් සමීර. ආයුබෝවන් පින්බර උදෑසනක් අද උඳුවප්පුර පසළොස්වක පොහෝ දා සිරිලකට ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඒ උත්තරීතර දායාදේ ලැබුණු මේ උතුම් පුර පසළොස්වක පොහෝ දා net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ දාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවනන්දාරාම පුරාණ විහාරස්ථානයේ. එදින අපි ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට අද උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් වීමෙන් මේ මහා පින්කම් මාලාව ආරම්භ කළ අද රාත්‍රිය දක්වාම ධර්මදේශනා ධර්ම සාකච්ඡා එවැගේම ආශිර්වාද පූජාදී නේකවද පින්කම් රාශියක් ඔබට දැක බලා ගන්නට විඳ ගන්නට ඒ පින්කම් සමග එක්වන්නට මේ විහාරස්ථානෙට පැමිණි හොත් අවස්ථාව තිබෙනවා. අද පෙරවරු 8ට විශේෂත්වයක් තිබෙනවා. බොහෝ කාලයකට පස්සේ වන්දනීය පූජනීය කැටවල හේමලෝකස් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ විහාරස්ථානෙට වැඩම කරලා උදෑසන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. එයත් ඔබට net fm රේඩියෝ ඔස්සේ ශ්‍රවණය කරන්නට පුළුවන් බවත් අපි මතක් කරන්න ඕනේ. එවනම් තවත් තොරතුරු සමග අමුණ බලාපොරොත්තු වෙන සමු ගන්නවා. මම සමීර බණ්ඩාර වීර මෙරට ඉතිහාසයට අඳුරු මතකයක් එක් කරමින් පුද්ගලයන් 35,000කට අධික පිරිසක් බිලගත් සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 19ක් සපිරෙනවා. සුනාමී උදම් රණපහර ශ්‍රී ලංකාවේ විරල ආශ්‍රිත ප්‍රදේශවලට කඩා වැදුනේ 2004 වසරේ දෙසැම්බර් මාස 26 වනදායි. ඉන් අනතුරුව සෑම වසරකම දෙසැම්බර් මාස 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණා. සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද දිනේ පෙරවරු 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් සුරකින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එහි ප්‍රධාන අනුස්මරණ උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකයේ අභියසදී සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරල් සුදන්ත රණසිංහ net news වෙත පැවසුවා. මේ වසරේදී පැවැත්වෙන්නේ 19 වෙනි සුනාමි අනුස්මරණ ආගමික වතවත් කිරීමේ සබඩමුළුව. ඒ අනුව මේ වසරේදී අර 2004 සුනාමි පැමිණියා වගේම කොයින්සිඩන්ට්යක් විදිහට නැවත පොය දවසකම මේ දිනේ වැටලා තියෙන අවුරුදු 19කට පස්සේ අපි මේ වසරේ දිමෙන්නේ සියලුම දිස්ත්‍රික්ක ආවරණ ආකාරයේ සියලුම දිස්ත්‍රික්ක දිසාපති කාර්යාලවල උදෑසන 9:25 9:27 අතර මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා සියලුම මියගිය 35,000ක අයවලුන් සහ අතුරු
ධර්ම 5000කව අනුස්මරණය කිරීම සඳහා සාරාත්මික වැඩසටහනකින් ඔවුන්ට පින්පැමිණීමේ කටයුතු සිදු කරන ඊට අමතරව ප්‍රධාන උත්සවයක් ලෙස පැරලිය සුනාමි ස්මාරකයේ අසල වෙනදා වගේම කෝච්චිය මස්ථානයේ පැමිණිලා අපි විනාඩි දෙකක නිශ්ශබ්දතාවය කළා ආගමික වතාවත් කළා ඉන්පසු එම ස්මාරකයට පුෂ්පහාරයක් දක්වලා අනුස්මරණයක් සිදු කරනවා සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝලේ හතරවන අධියර නතර කිරීමට නොව තමන් විරුද්ධ වූයේ එය සිදු කිරීමට සැලසුම් කර තිබූ ක්‍රමවේදයට බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමේ පවසනවා ජනතාවට දරාගත නොහැකි ආකාරයට විදුලි බිල ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මෙම අදහස් පළ කළා සාම්පූර් බලාගාරයේ සහ නොරොච්චෝලේ හතරවන අධියර නතර කිරීමට මැදිහත් නොවුනේ නම් ජනතාව මේ වන විට විදුලි බිලින් ගෙවීමට සිදුවන්නේ හරි අඩක් පමණක් බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා එහිදී කියා සිටියේ සම්පූර්ණ බොරුවක් තුලින් ජනමතයක් ගොඩනගන්න හදනවා අපි ඔය කට්ටියට හැමෝටම කියන්නේ ඔවුන් හැමදාම කරේ මේ රට විනාශ කරන එක මේ රටේ අද විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා විදුලි බලේ ජනතාවට විදුලි බිල දරා ගන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා නමුත් මේ විදුලි බිල වැඩි කරන්න මූලික උනේ ජනතා විමුක්ති පෙරමුණ ඉතින් මේ තත්ත්වය ගැන ජනතාව තේරුම් ගනිමින් සිටිනවා ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා තමන් සමග විවාදයකට එක්වන ලෙසයි ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයාට පවසන්නේ අපි දන්නවා ඔය කියන විශේෂ නොරොච්චෝලේ තාප බලාගාරයේ 88 තමයි මේ බලාගාරයේ එන්න තිබුණේ අපේ රටට ආවේ 94 නෝනේ අපි බලාගාරේ හදවලට ඉරුතුනේ නෑ විශේෂම මාසතුව මාධ්‍ය නිවේදන තිබෙනවා අපි අභියෝග කරනවා ඔය ලේකම්වරයාට ජීනෙන් නැගිටලා බය වෙලා කෑ ගහන්න නැතුව සජීවී මාධ්‍යයකට එන්න මාත්‍රික සංවාදින මාසතුව තිබෙනවා ත්‍රිකුණා මලේ බලාගාරයේ හදන්න ගියේ රටට බරපතල අහිතකර විදියට ඒ කියන්නේ පරිසර දූෂණය ඒ ඔක්කොම සීමිතයන් නොසලකා නමුත් අපි දන්නවා චීනේ බීජින් නුවර පවා ගල්නගර බලාගාර මැලේසියාවට අරන් ගියා මැලේසියාව තියෙන බලාගාරේ දැන් නම තමයි අනුරකුමාර නෙමෙයි ඒ බලාගාරේ නම මෛත්‍රී බලාගාරේ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නමින් තමයි ඒ බලාගාරේ තියෙන්නේ මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් රටේ හැම ක්ෂේත්‍රයක් විනාශ කරලා දැන් අන්තිම අවධියට ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන්ම කාංචන්ලට සාගර කාර්යය සමලක රොබෝ දිනකින් මේ රටේ ලබන වසර කියලා කියන සටන් වසර අරගල වසර විදුලිබලමල් විකිණීමට ඇහිව අඛණ්ඩ වැඩ වාදනය දින තීන්දුව කළා තියෙනවා අපි ජනතාව දැනුවත් කරමින් යන සම්මන්ත්‍රණ තියලා මේෙහිදී ජනතාව හිත ගන්න ඕනේ උසම් පිට එක්ක අපි අපේ බෝනස් එක අපි අපේ වැටු පිළිල නෙමෙයි රටේ ජනතාවගේ බලාගාර සෑහන් පද්ධති ඉන්දියන් අදාළ සමාගමට විරුද්ධව විකුණුවට විරුද්ධව අපි දැන් ජනතාව දැනුවත් කරලා ඒගොල්ලෝ ජනතාව දැනුවත් කරනවා ඒගොල්ලෝ නෙපැත්තෙන් ඒ විදුලි බල වැඩි කරන සිද්ධර ජනතා විමුක්ති පෙරමුණ නිසා කියලා. ඒක අපි එකක් කියනකොල්ලන්ට ඒගොල්ලන්ට කවදරි මිසක් යන්න නම් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසා. ජනතාවට තවදුරටත් මෙහෙම බිලක් හරි ගන්න 2001 විදුලි පරමාණේ කොම්පැනි අටකට කඩන්න හදපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති චන්ද්‍රිකා රනිල් අගමැති කරෝ ජයසූරිය ඇමති අපි විදුලි බලමාලේ ඉස්සරහා උද්ඝෝෂණයක් කළා බලපෑම් කරන සමයක නැවතුවේ. ඒක අදටත් ලංකා විදුලි බලමාලේ රාජ්‍ය ආයතනකදී තියෙන්නේ ජනතාවට මෙහෙම බිලක් හරි තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති පාර්ලිමේන්තුවේ වැඩබිමෙත් කරපු අරගලවල ප්‍රතිඵල ඉදිරි සතියේදී මෙරටින් ඩෙංගු රෝගීන් මෙන්ම ඩෙංගු මරණද විශාල වශයෙන් වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. වර්ෂාව පහව යාමත් සමග මදුරුවන් බෝවීමේ ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි එම සංගමේ සභාපති උපුල් රෝහණ නෙට් නිවුස් වෙත පැවසුවේ. ඩෙංගු රෝගය තද වර්ෂා සමයත් එක්ක යම් තරමක අඩුවීම පෙනුණා. නමුත් වර්ෂා අඩුවෙමින් යනවත් එක්කම මදුරුවන්ගේ ඝනත්වය ඉතාම ඉහළ යනවා. විශේෂයෙන් ජලය රැඳුණු භාජන සංවිවන නිසා මදුරු ඝනත්වය ඉහළ යාමත් එක්කම ඩෙංගු රෝගීන් වාර්තාවෙම ඉතාම ඉහළ යනවා. මේ දිනවල අපිට නිරීක්ෂණය වෙන ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක්. ඒ නිසා ඉදිරි සතිය තුළ විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්න පුළුවන්, මරණ වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් මහ ජනතාව තමන්ගේ නිවේද හා පරිසර ගෙවතු අවට පරීක්ෂා කරලා බලලා මදුරුවන් බොහොම ස්ථාන තියෙනවා
යම් ඉක්මනින් විනාශ කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම යම් රෝග ලක්ෂණයක් පෙන්නනවා නම් රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඉතාම කඩිනමින් තමන්ගේ ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා යම් පැතිරීමක් වෙනවා කියලා දැනෙනවා නම් අදාළ සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාලයට දැනුවත් කරලා ඒක පාලනය කිරීම සඳහා අවශ්‍ය නම් දුමායන කටයුතු ඒ වගේම නිවෙස් පරීක්ෂා කිරීම කටයුතු ඇතුළු කටයුතු සංවිධානය කරන්න ගැනීම සඳහා සහය වීමත් අත්‍යවශ්‍ය වෙනවා. නිවසහාවට වටපිටාව පිරිසිදු කරගනිමින් ඩෙංගු මර්ධන මෙහෙයුම් සඳහා සහාය ලබා දෙන ලෙසද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණා. මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායමේ නව නායකත්වයට පත්කරනු හර්දික් පාණ්ඩයාට මෙවර ඉන්දිය ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඔහු වලලු කරාබාධයකට ලක්වීම හේතුවෙන්. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්දික් පාණ්ඩ්‍යා ක්‍රීඩක වින්දේසියට පෙරම හුවමාරු ගාස්තුවක් යටතේ මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කළා. මුම්බයි කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ රෝහිත් ශර්මා වෙනුවට මෙවර තරගාවලියේදී හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමටයි කලමනාකාරීත්වය පියවර ගනු ලැබුවේ. කෙසේ වෙතත් ආබාධයකට ලක්වීම හේතුවෙන් හර්දික් පාණ්ඩ්‍යාට IPL තරගාවලිය අහිමිවීමේ අවදානමක් මතුව ඇති අතර ඔහුගේ සහභාගීත්වය නොමැති වූහොත් එය මුම්බයි කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මුම්බයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා නායකත්වයෙන් ඉවත් කිරීමට විරුද්ධව ඉරට ඇතැම් කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් විරෝධතාද පැවැත්වුවා. චීනයට මේ දිනවල අධික ශීතකාල ගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ මෙවර චීනයේ බීජිං අගනුවරට බලපා ඇත්තේ වාර්තාගත ශීතකාල ගුණයක් බවයි. ඒ අනුව මේ දිනවල බීජිං නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක -10ටත් වඩා පහළාගයක පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව චීනයේ අගනුවර වන බීජිං නුවර 1951 වර්ෂයෙන් පසුව පළමු වරට ශීතකාල ගුණය අධික ලෙස බලපෑ දෙසැම්බර් මාසය ගත කරමින් සිටින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ශීතකාල ගුණයත් සමග බීජිං නුවරින් දැඩි හිමපතනයක්ද වාර්තා වන බව සඳහන්. ඒ හමුවේ ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. චීනයේ මෙම වසර පුරා කාලගුණ විපර්යාස හමුවේ දැඩි බලපෑමට ලක් වූ රටක් බවට පත්වුණා. මීට මාස 6කට පමණ පෙර බීජිං නුවරට උදා වුණේ උණුසුම අධික ජුනි මාසයයි. එහිදී බීජිං අගනුවර උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 40කට වඩා වැඩි අගයකින්. මේ අතර ජපානයට සහ දකුණු කොරියාවටද ශීතකාල ගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය පවසනවා. දකුණු කොරියාවේ අසල්වැසි රාජ්‍ය වන උතුරු කොරියාවටද දැඩි ශීතකාල ගුණයක බලපෑම් එල්ල වී ඇති බවයි අනුමාන කෙරෙන්නේ. එහෙත් ජාත්‍යන්තරය තුළ හුදෙකලාව කටයුතු කරන උතුරු කොරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවන බවද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. Net News නිමාව මිලඟ Net News 10:12ට එතෙක් පෑන් පෑය Net Top News of the Hour බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.